గుడ్ మార్నింగ్ గైస్, నేను ఇలా వెళ్ళా పై పై అటు ఇలా అయినా మీతో ఎత్తమే ఈ కింద మీ సపరేట్ సన్ రైస్ ఒకటి బాగా పులువ దాన్ని తిర ఫాయిల్ అది అండి అవి ఎవరు కుట్ర గీళ్ళ బలము గైస్ మరి మారు రెండు బండ్లు అవి మీ అనగా ఇన్ని కట్టిన మగవాళ్ళు పెండన్న వీడు పోయిన వ్యూ ఎక్కువ ఉంది కదా പിന്നെ ഞാൻ കൊലപാട് കൊലകള് സുതുപാടി മിതില తగ్గిద్ది పోయినా మే మెత్తన ఏ వ్యూ పాయింట్ ఇతను మెత్త అని పెద్ద బహిణ పెద్ద తగ్గింది మే పుదు వస్తాయి మెతన బట్టే ఉంది ఈ దాసం మీతో తీగులో తీగులో మగిన మృతే బలాగానే తెలియదు దెంగ మీతో మీతో వటేమ పోయిన అదే మీ పుదు వస్తాయి మీదంటే ఆడు వస్తే పోయిన వ్యూ పోయిన కీలాడండి అన్ను గైస్ పెన్ను తోటి పెన్ను తోటి సమావెండు వారు కూడా అగే రెండు లేదు వాళ్ళ మేము అగితే అయిల్లాం అన్ను మేము తగ్గిద్ది దాని హెంగి మారం హెంగి దానిని గైస్ అట్టి ఫోటో కాను ఇది మీతో ఒక పెన్ను
ඒ අද යද්දි පොඩි කැලක් ගන්නවා වගේ දවල් වල දාන්න මෙන්න මේ ලයින් එකෙන් තමයි යාවේ ලයින් එක එළෝ අර පෙත්ත තමයි බෙස් නැක් නැක්කි ඒ පෙත්ත තමයි අද වහින්න දු ආපුලාවත් එක්ක බල බල ගේවල් ටික කරගෙන මේ වෙලෙ ගේන දෙන අපි ටෙන්ඩර් එක අපතේ මේ පෙන්වන්න බැරි වුණා හරියට. ඉතින් අපි ආවේ අර පැත්තේ ඉඳන්. මෙහි ඉඳන් තමයි එන්න තියෙන්නේ. මෙන්න මෙහින් එනකොට මෙතන තමයි මුලින්ම දකින්න මෙන්න මෙතනින්. ප්ලේස් එක දකින්න මෙතනින්. එහෙම අපි මේ පැත්තට ආවට පස්සේ මේ මෙතන තමයි අපි මම කලින් තිබ්බ view point එක දින්න මේ මෙතනින් මේ කැලේ හැවෙත්තේ. අපි ඉතින් ටෙන්ඩර් එක මෙතන මේ අද ක්ලවුඩ් එක මාරි විතර වැඩි මේ ටිකේ මාරි විතර කට්ටක් කියන්නේ ටෙන්ට් තියෙනවා එතන 15ක් විතර එතන ටෙන්ට් මේ ඉතින් අපිට කොහොම හරි අපේ ටෙන්ට් අපේ 8% ටෙන්ට් එක අපි හස්ස දෙන අරන් ආවේ සෙපේ ඉන්න ඉතින් අදෝ ඉන්න ඕනේ ඉන්න බඩුත් එක්ක ඔයාලා දැස්සොත් එමේ ඉන්න මාර වෙනවානේ ඒ හින්දා අපි ඉතින් මෙතන මැනේජ් කරගත්තා මේ කොහොම ටෙන්ට් එක ගන්න නැති වුණා මෙන්න මෙතන ප්ලේස් සුබරි මේ වටෙත් පේනවා වතුරත් මෙතන එහා පැත්තේ තියෙනවා වතුරත් එහා පැත්තේ වී පොයින්ට් එකට ළඟයි මේ අවුලම්මන ප්ලේස් එක මෙතන අද හරියට ක්ලවුඩ් එකක් ඉන්න අයියේ පුලකටියක් එනවා ඔබන් හින්දා මේ විදිහට සපාල වෙන පිටිපස්ස ඕපන් වෙනින්ද මේ උලකරියක් එනවා ඒකට අවුලක් නැහැ මේ ගෙට ගහලා තියෙන හින්දා මේ පිටිපස්ස නම් දෙන්නේ කැලෑව අවුලක් නැහැ ඒ සේන සුපීරන සෙට් වුණා ගයිස් ඉතින් දැන් අපි යන්න ලෑස්ති වෙනකම් මේ කට්ටිය දෙන්නෙන් ගියා වලන්ටිකෝ දැන් ඉන්න අපි මෙතන ටෙන්ට් එකස් කරන්න හදන්නේ ඒ අස්කාදි තමයි මතක් වුණේ වාලියගේ ටෙන්ට් එක පෙන්වුවේ නෑනේ කියලා මේ ඒකින් තමයි දැන් මේ වල ටෙන්ට් එක පෙන්වන්නේ ඉතින් පේනවනේ හිටගෙන ඉන්න උනත් අවුලක් නෑ ටෙන්ට් එකේ ආ කෙනෙක්ද පේනවනේ ඇතුලේ මොනවද ඉඳලා දෙනවා මේක සාමාන්‍යයෙන් බඩුත් එක්ක පස් දෙනට වගේ ඉන්න පුළුවන් බඩුත් ඒ කියන්නේ මේ හොඳට නිදා ගන්න පුළුවන් හොඳටම නිදා ගන්න ඕන බඩුත් දාගෙන පස් දෙනට වගේ ඉතින් මේ වගේ ටෙන්ට් එකක් ගන්න නම් Red Dot Camping කන්ටැක්ට් කරගන්න මම ඒගොල්ලොන්ගේ නම්බර්ස් පල්ලෙන් දාලා දෙන්න. මේ යාලගාව තියෙනවා. ඉතින් මේ જાති නෙමෙයි හැම જાතියෙම ටෙන්ට් එකකින් ඕගොල්ලෝ ගන්න පුළුවන් rent කරනවා නම් එහෙමයි නැත්නම් cash වල ගන්න නම් එහෙමයි හැම camping බඩු වල අවශ්‍ය හැමදේම ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් දැන් අපි ටෙන්ට් එක ගාලා අපි දැන් යන්න ලෑස්තිලා ඉන්නේ. බඩු ටිකක් සේරම ලෑස්ති කරගත්තා. ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම ගාලා පැක් කරගත්තා. ඒ වගේම කියන්න ඕනේ ඉතින් ගෙනාවු කුණු නම් මොකුත් නැහැ. සේරම මේ
අපි අරයන්න මෙම කරා වටපිට තිබ්බේවත් දාගත්තා. ඔන්න අපි හිටපු තැන තිබ්බ විදිහම තියෙනවා. තිබ්බත් බලා හොඳට තියෙනවා වන්ද දැන්. එහෙනම් ආයි පල්ලයට වයින් දෙකිරි. කට්ටිය ඇවිල්ලා යනවා. මේක හොඳයි. ඒ වුණාට මේක ඉන්නේ මේ පරිසරෙ විඳින්නේ. එතකොට අපි වගේම තව කට්ටිය කැමති මේ පරිසරෙ විඳින්න. එතකොට එයාලට මේ විඳින්න විදියක් ඉතුරු කරන්න ඕනේ. ඕල්ලෝ ඇවිල්ලා මේ අරන් එන දේවල් ඉටිකොළ පොලිතින් ටිෂු පේපර්ස් ඒව ඇවිල්ලා දාලා ගියාම ඒක ඊළඟට යන කෙනාට එතනට යන්න බෑ. ඒක අපිරිසිදු. එක පැත්තෙන් අපිරිසිදු. අනෙක් එක පරිසරේ හානි වෙනවානේ. ඉටිකොළ පොලිතින් එහෙම දා යනවා කියන්නේ පරිසරේ හානියක් කියන එක. එහෙම වෙන එකෙන් වෙන්නේ ආ තියෙන ලස්සන සම්පූර්ණ විනාශ වෙන එක. ඒකින්ද එන හැමෝම මම අරන් ඉන්න එක තමන්ද අරන් යන්න පුළුවන් කමක් තියෙනවනේ. ඒකින්ද ඒ අරන් හැමදේම අරන් යන්නේ බලන්න නැති අපි උඩ හිටි උඩ තිබ්බ පරිසරය සම්පූර්ණයෙන්ම තෙත පරිසරයක් වාශාව නිතුනාට සම්පූර්ණ තෙත පරිසරයනේ තියෙන්නේ. අපි දැන් මේ බහින්න ගත්ත විතරයි පොඩ්ඩක් ඒක මේ වෙනස් වෙලා තියෙනවා. පොඩ්ඩක් මේ වේලිලා පරිසරය වේලිලා වගේ ලොකු මේකක් නෙමේ සාමාන්‍ය වත්තමක්. දැන් මේ යන්න කියනොත් ඔයාලට පේන නැති මේ සත්‍ය යන්න තියෙන මේ ටික කැලාවඩියක් කැලාවට වැහිලා වගේ. බලාගෙන යන්න ඕනේ මේ ඒ පරිහරණය මේ පාර පොඩ්ඩක් ලිස්සනවා. පස්පෝට් තෙතයි වගේ. ඒකින්ද මේ ලිස්සනවා කවුල. අනිත් එක මේ ගස්සල අතු වදිනවා අංගේ මේ පාරට වැඩි ඉන්න. ඉස්සරට වඩා දැන් නිතර නිතර කට්ටිගෙන ඉන්න ගොඩක් පාර හැදිලා තියෙන්නේ. පාර හොයාගන්න අමාරු. එවුවමකුත් නැහැ. මේ පාරෙන් ලිහි අතන තියෙන view එකම තමයි ගයිස් මෙතන තියෙන්නේ. කම view එකම එකම පැත්ත පේන්නේ. මේ පැත්ත තමයි ජලාශය පේන්නේ. බලන් යා පැත්තට. මං නන්න අපිට බහින්න තියෙන්නේ මේ පැත්තට. මම හිතන්නේ බහින්න තියෙන්නේ මේ පැත්තට. මෙන්න මෙතන. අර තියෙන්නේ මං අර ආපතන. මෙන්න මේ මේ මෙන්න මේ හරින් තමයි අපි මේ උඩ නැග්ගේ. එනවා දාන්න. ගයිස් ඉතින් අපි මේ හයික් එක කියන්නේ කැලේට ඇතුළු වෙන තැනට දැන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. එතනට ආවිල්ලා ඉන්නේ මෙරි ෆුඩ් එක. එතන ගහපඩ ෆුඩ් වල වෙනවා ඉතින්. දැන් වෙලාව ගයිස් ඇවිල්ලා 11:28. කොළමාර 10 මාරයි පැයක් වගේ ගිහිලා දින මෙතනට එන්න අපිට. පැයක් විනාඩි පැයකින් අනික කාලක් වගේ තමයි ගිහිලා දින්නේ. මේ මෙල්ලුවේ 10:55 උදේට කැවෙත් නෑ අපිට ආව. ඒකින්ද උදේටත් එක් උදේට දාලා එක මේ නෝස් ටිකක් හදලා කාලා යන්න තමයි වෙලුවේ. එහෙනම් ඉතින් ඒක අපි කාලා යනවා. ඉතින් යහට දින ඉන්නන්න දෙයක් නැති වෙයි. ඒකින් මම මේතින් මේ වීඩියෝ ඉවර කරනවා. ඔයාලත් එන්න. අවිල්ලා මේ පරිසරයේ ඉඳලා මේ ස්වභාව ධර්මයේ ඉඳලා සතුටක් ලැබලා
යන්න. හැබැයි තව කෙනෙක්ට ඉතුරු කරලා යන්න, තව කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් විදිහට ඉතුරු කරලා යන්න. මොකද මේ දේවල් අපේ අපි ආරක්ෂා කරගෙන නැත්නම් වෙන කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ. ලංකාව කියන්නේ පුරා ක්ලස්ටර් රටක්නේ. ඉතින් මේක ආරක්ෂා කරගන්න එක අපේම වගකීමක්. එහෙනම් මම අදට සමු ගන්නවා. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. ඔයාලා කැමති නම් like එකත් දාන්න. ඔයාලා යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේ තවත් ලස්සන ගමනකින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න.